මේ එන්නත් මේ වැඩිහිටියන්ට දෙනකොට තමයි හැමෝ ප්‍රශ්නයක් මතුවෙන. අර අවුරුදු පහට අඩු දරුවන්ට ඉපදිච්ච දවසේ ඉඳලා එන්නත් විදිනවා, සමහරට කකුල් දෙකටම එන්නත් විවිධ වර්ග ලබා දෙනවා. එතකොට ජනතාව වෙලාවට ගිහිලා තමුන්ගේ දරුවන්ව ජීවත් කරවන්න, ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න එන්නත් එක විදගත්. මේ වැඩිහිටියන්ට දෙනකොට විවිධ බොරු ප්‍රචාර යනවා. එහෙම කිසිම සත්‍යතාවයක් නැහැ. කිසිම එකනේ දරුඵලවලටවත් ලිංගිකත්වයටවත් මේ කෝවිඩ් එන්නේ නැතේ කිසි බලපෑමක් නැහැ. නෑ, ලදරුවන්ට දෙන්නේ නැහැ. තවම නිර්දේශිත 12න් ඉහළ අයට, මොකද 12න් පහළ අයට පර්යේෂණ කරලා නැහැ. 12න් ඉහළ අයට සුදුසුයි කියලා කියන සමහර රටවල් කියන 15න් ඉහළ අයට දෙන එක වඩා හොඳයි. 12න් 15 යම් යම් සංකූලතා තියෙනවා. ඒ පිළිබඳව යම් කිසි අවිනිශ්චයභාවයක් තියෙනවා. ඒ නිසා විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ තීන්දුවක් ගනි. මොකද වැදගත් වෙනවා දරුවෝ ටික ආරක්ෂා කරගන්න, වැදගත් වෙනවා පාසල් ටිකාරින්න, වැදගත් වෙනවා විශ්වවිද්‍යාල ටිකාරින්න, වැදගත් වෙනවා පෙරපාසල් ප්‍රාථමික පාසල් ටිකාරින්න. මොකද දරුවන්ගේ අනාගතය, විශේෂයෙන්ම දරුවෝ පෙරපාසල් යන්න ඕන, ප්‍රාථමික පාසල් වල දරුවෝ යන්න ඕන. මොකද මොවුන්ට ගිහිල්ලා පොතපතේ දැනුම විතරක් නෙමෙයි, මොවුන්ට ජීවන කුසලතා, විශේෂයෙන්ම සමාජානුයෝජනය, ඒ වගේම අනිකුත් කුසලතා ලබා ගැනීම, සෙල්ලම් කිරීම තුළ විවිධ කුසලතා ලබා ගැනීම, කණ්ඩායමක් හැටියට වැඩ කරන්නේ කුසලතා ලැබෙන්නේ මේ කාලේ, විශේෂයෙන්ම ජීවිතේ පළවෙනි අවුරුද්දට ඉතාමත් වැදගත් වෙන. ඒ නිසා මේ ඉස්කෝල අරින්න නම් වග දෙමව්පියෝ ටික, ගෙවල් වල ඉන්න අනිකුත් වැඩිහිටි සියලු දෙනාම එන්නත් ටික ලබා ගත්තොත් රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාව හුඟක් දුරට